ආයුබෝවන් අදත් ඔයාල හැමෝම මගේ SLEASY FOODS YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ලේසියෙන්ම හරිම විදිහට දැල්ලෝ ටෙවල් එකක් හදාගන්න විදිහ. මේ දැල්ලෝ ටෙවල් එකේ තියෙන විශේෂත්වය තමයි අපි මේකට කිසිම රසකාරකයක් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් දැන් අපි බලමු අපි කොහොමද මේ දැල්ලෝ ටෙවල් එක ලේසියෙන්ම හදාගන්නේ කියලා. පුරුදු විදිහටම අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික description box එකේ දාලා ඇති. මුලින්ම අපි දැල්ලු ටික සුද්ධ කරගෙන ඉන්න ඕනේ. මම දැල්ලු ග්‍රෑම් 500කින් තමයි අද මේ ඩෙවල් එක හදන්නේ. මුලින්ම අපි මේ විදිහට දැල්ලගේ ඔළුවෙන් ඇදලා එළියට ගන්න ඕනේ. එතකොට ඇතුලේ තියෙන කොටසුත් එළියට එනවා. ඒ වගේම දැල්ලගේ මේ විදිහේ ඉන්ක් එකක් තියෙනවා කළු පාට. ඒක අතේ ගා ගන්න නැතුව හිමින් සැරේ මේක කපලා අයින් කර ගන්න ඕනේ. නැත්තම් අත පුරා මේව ගෑවෙනවා. ඉතින් මේ විදිහට අපිට අයින් කර ගන්න පුළුවන්. ඊට පස්සේ දැල්ලගේ තියෙනවා සතුන්ට අනින පොඩි තුඩක් වගේ කොටසක්. මේ විදිහේ දැල්ලගේ අඬු ටික ඈඩ් කරලා ඒ තුඩ වගේ කොටස අපිට එළියට අරගෙන අයින් කරන්න පුළුවන්. මේ දැල්ලගේ නම් හිස කොටසෙත් තීන්ත වගේ කොටස අර කළු පාට ඉන්ක් එක තියෙනවා. ඒක නිසා මම ඔළුව කොටසත් මේ විදිහට කපලා අයින් කර ගන්නවා. සමහර දැල්ලොන්ගේ නම් නැහැ. ඒ කොටසත් ඔයාලට ඩෙවල් එක හදන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි මේ දැල්ලගේ අඬුවල තියෙන මේ දම්පාට සිවිය වගේ කොටස ගලවලා අයින් කරගන්න ඕනේ. අපිට පුළුවන් මේ විදිහට අතින් ඇදලා එක ගලව ගන්න. එහෙම කරන්න අමාරුයි නම් ඔයාලට පුළුවන් ලෑල්ලේ තියලා පිහියකින් ඒ ටික මේ විදිහට සූරා ගන්න. මේ විදිහට හොඳටම සුදු පාට වෙනකන් අපි මේක සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඇතුළ කොටස සුද්ධ කරගමු. මුලින්ම දැල්ලගේ තියෙනවා කාටිලේජ් එකක්. ඒක අපි මේ විදිහට අත දාලා ඇදලා ගන්න ඕනේ. ඒ කාටිලේජ් එකත් අපි මේ විදිහට අයින් කරගන්නවා. ඊට පස්සේ අපි මේ දැල්ලගේ දෙකට මැදින් කපාගෙන ඇතුලේ තියෙන අපද්‍රව්‍ය ටික ඉවත් කරගන්න ඕනේ. මේක මෙහෙම තියෙද්දිම මිරිකලා අරගන්නත් ඔයාලට පුළුවන්. මම කපන්නේ මේ විදිහට. දැන් ඔයාලට පේනවා ඇති ඇතුලෙත් අර ඉන්ක් එක ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම අපි සුද්ධ කරලා අයින් කරගන්න ඕනේ. පිහිය ආධාරයෙන් මේ විදිහට සූර්ලා වගේ අයින් කරගන්න ඔයාලට පුළුවන්. දැන් අපි දැල්ලගේ පිටපැත්තේ තියෙන මේ දම්පාට සිවිය ආයෙත් අයින් කරගන්න ඕනේ. ඒක නම් මේ විදිහට එකපාරක් ඇද්දාම ලේසියෙන්ම ගැලවෙනවා. මේ විදිහට දැල්ල ඔක්කොම ටික හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ලුණු සහ දෙහි වතුරට දාලා හොඳට සෝදා ගන්න. මේ විදිහට දැල්ලු ටික සුදු පාට වෙනකම්ම සෝදා ගන්න ඕනේ.
දැන් මන් දැල්ලෝ ටික කපා ගන්නවා මන් දැල්ලෝ කපා ගද්දි මේ විදිහට දෙකට මැදින් කපලා තීරු තීරු තමා කපා ගන්නෙ ඔයාලට ඕන නම් මේ දැල්ලෝ රවුන් රවුන් උනත් කපා ගන්න පුළුවන් රවුන් රවුන් හිටින්න කපා ගන්න ඕන නම් ඔයාලා කරන්න ඕනේ දැල්ලා සුද්ධ කරද්දිම දෙකට කපන්නේ නැතුව දැල්ලගේ අපද්‍රව්‍ය ටික මිරිකලා යවලා රවුන් රවුන් කපා ගන්න එක ඊළඟට අපි දැල්ලගේ අඬු ටික කපා ගමු අඬු ටික කපා ගන්නකොටත් ඔයාලට කැමති විදිහකට කපා ගන්න පුළුවන් මම ඩෙවල් එක හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික මෙතන කපලා අරන් තියෙනවා මාළු මිරිස් කරල් දෙකක් ලොකු තක්කාලි ගෙඩියක් බීලු උණු ගෙඩියක් කපලා අරන් තියෙනවා ඒ වගේම ඉඟුරු සුදු ලුණු පේස්ට් එක හදලා අරන් තියෙනවා කරපිංචා ඉති තුනක් හතරක් අමු මිරිස් හරි කොච්චි හරි ඔයාලට කපලා ගන්න පුළුවන් දැන් අපි කපාගත්ත දැල්ලෝ ටික සීසන් කරගෙන ඉමු මම දැන් මේකට එකතු කරනවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එක ඊළඟට අපිට එකතු කරන්න පුළුවන් මිරිස් කුඩු තේ හැඳි එක හමාරක් විතර ඊළඟට මම එකතු කරනවා කහ කුඩු තේ හැඳි කාලක් දැන් අපිට එකතු කරන්න පුළුවන් ලුණු තේ හැඳක් විතර ලුණු නම් ඔයාලගේ රසායනුව එකතු කරගන්න ඊට පස්සේ මම එකතු කරනවා ගම් මිරිස් තේ හැඳි කාලක් විතර දැන් මම මේ ඔක්කොම ටික අතින් හොඳට අනා ගන්නවා මේ දැල්ලෝ කෑලි වලට කුළුබටු ටික හොඳට අල්ලන්න ඕන නිසා මුලින්ම අපි දැල්ලෝ ටික බැදගෙන ඉන්න ඕනේ ඒකට මේ වගේ තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික රත් වුණාම මේ විදිහට දැල්ලෝ ටික එකතු කරලා බැද ගන්න ඕනේ දැල්ලෝ ටික ටිකක් වෙලා මේ විදිහට පැදීගෙන එද්දී දැල්ලොන්ගේ තියෙන වතුර එළියට එන්න ගන්නවා. ඒ වතුර තිබුණට කමක් නැහැ. දැල්ලොන්ගේ වතුර හිඳෙනකම්ම මේ විදිහට බැද ගන්න ඕනේ. දැන් මේ ගානට වගේ දැල්ලෝ බැදුනහම ඇති. ඊළඟට අපි තව භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාම මුලින්ම අපි ඒකට කරපිංචා සහ කපාගත්ත කොච්චි ටික එකතු කරලා ටිකක් වෙලා මේ විදිහට බැද ගන්නවා. දැන් අපිට පුළුවන් කපාගත්ත මාළු මිරිස් ටික මේ විදිහට එකතු කරලා ඒ ටිකත් ටිකක් වෙලා තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අපි කපාගත්ත ලුණු ටික එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් අපි මේකට ලුණු තේ හැන්දක් විතර එකතු කරගෙන ආයෙත් හොඳට මිශ්‍ර කරගන්නවා.
ඊළඟට අපි මේකට සීනි තේ හැන්දක් විතර එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් තක්කාලි සෝස් උනත් මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් කපාගත්ත තක්කාලි කෑලි ටික මේ විදිහට එකතු කරලා ඒ ටික හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ අන්තිමේටම අපිට පුළුවන් කලින් බැදගත්ත දැල්ලෝ ටිකත් මේකට මේ විදිහට එකතු කරලා ඒ ටිකත් හොඳට මිශ්‍ර කරගන්න. ඊළඟට අපිට පුළුවන් බැදපු 3-5 තේ හැඳි දෙකක් විතර මේ විදිහට එකතු කරගන්න. ඔයාලා සැරකන්න ගොඩක් කැමති නම් කෑලි මිරිස් තේ හැඳි දෙකකුත් මේ විදිහට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙමත් ඔක්කොම ටික මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඕනි. ඉතින් දැන් අපි අපේ දැල්ල ඩෙවල් එක හදාගෙන ඉවරයි. පෙනුම හරිම ලස්සන තියෙනවා. ඒ වගේම රසත් ඒ වගේමයි. ඉතින් විශේෂත්වය තමයි මම මේ දැල්ල ඩෙවල් එක හදන්න කිසිම රසකාරකයක් පාවිච්චි කරේ නැහැ. ගොඩක් කට්ටිය ඩෙවල් වර්ග හදද්දී රසකාරක දානවනේ, ගොඩක් සෝස් වර්ග එහෙම. ඒ වුණාට එහෙම කිසිම දෙයක් දාන්නේ නැතුවත් දැල්ල ඩෙවල් එකක් රසට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් gederedi මේ ඩෙවල් එක ට්‍රයි කරලා බලන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් තවත් දවසක අලුත් රෙසිපියකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.